කොහොමද යාළුවනේ? අදත් ආදරයෙන් පිළිගන්නවා ඔයාලව ඩිජිටල් ඩයරිස් YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක හදන්න යන්නේ රසම රස ෆැස්ට් එකක්. ඉස්සරලම අපි මස්ට් එක සීස කරගන්න තමයි හදන්නේ. අද මම මේ ෆැස්ට් එක හදන්න ලං තියෙන පො. ඒ වුණාට ඔයාලට කැමති මස් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ මස්ට් එක සීස කරන්න පොම්ලා ටිකක්, ගම්මිරිස් ටිකක්, ඒ වගේම ලුණු ස්වල්පයක්, ඒ වගේම තමයි බිත්තරයකුත් ඕන වෙනවා. දැන් මේ ද්‍රව්‍ය ටික ඔක්කොම එකට දාලා හොඳට මිශ්‍ර කරලා පැය භාගයක් විනාඩි 45ක් විතර මම මේක වහලා තියෙනවා. ඊට පස්සේ තමයි මම මේක හදන්න ගන්නේ. මේ මස්ට් එක සීස වෙනකන් අපි ඊතල ද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මේ මම හදන්නේ ෆැස්ට් එකට ඕන වෙන සෝස් එක. මේ මම අරන් තියෙන තක්කාලි සෝස්. මෙතන තක්කාලි සෝස් මේසෙන් දෙකක් විතර තියෙනවා. ඒකටම මම සෝයා සෝස් මේසෙන් දෙකක් විතර දාගන්නවා. ඊට පස්සේ මේකට තව ගම්මිරිස් දෙය හැඳි භාගයක් විතර එකතු කරලා හොඳට පළවම් කරගන්නවා. ඊට පස්සේ මේ සෝස් එකට මම ඔලිව් තෙල් මේසෙන් දෙකක් විතර දාලා පළවම් කරගන්නවා. ඔන්න දැන් ඉතින් අපේ සෝස් එකත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රෝල් ටික කපා ගන්න. මේ තියෙන්නේ මම කපාගත්තු එළවලු. කැරට් ටිකක්, බීන්ස් ටිකක්, ගෝවා ටිකක් තමයි මම අද මේකට ගන්නෙ. ඔයාලට කැමති එළවලුන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ අතරේ මම වතුරක උණු වෙන තියාගෙන තියෙන්නේ. පේනවනේ වතුරක හොඳට නටනවා. මෙන්න මේ වෙලාවට ෆැස්ට ටික මම වාදිනියට දානවා. ෆැස්ට ටික කඩන්නේ නැතුව මෙන්න මේ දිගටමයි දාන්නේ. මේක චුට්ටු චුට්ටු තැම්බෙමින් වජනේ ඇතුළට යනවා. මේ බලන්නකො දැන් ෆැස්ට ටික ඔක්කොම වතුර ගිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී මම කහතේ හැඳි කාලක් විතරයි ලුණු තේ හැඳි භාගයක් විතරයි එකතු කරනවා. මේ ෆැස්ට වල හදන දින කහ එකතු කරන්න ඕනේ කියලා ගන්නෑ. කහ නැතුව උනත් හදන්න පුළුවන්. මම චුට්ටක් පාට ගන්න තමයි මේ කහ චුට්ටක් එකතු කරන්නේ. ඊට පස්සේ මේ ෆැස්ට ටික අපි අඳුර තම්බ ගන්න ඕනේ. විනාඩි ගානක් හරියටම කියන්න බෑ. මොකද ඉතින් මේක ෆැස්ට එක අනුව ලිපේ ඉන්ද්‍රිය සරණුව වෙනස් වෙනවා. ඒ හින්දා ටිකක් තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට කෑල්ලක් අරගෙන ඉතල බලන්න මේක හොඳට තැම්බිලාද කියලා. ඔයාලගේ අතට ඒක තේරෙයි. එහෙම නැත්නම් පොඩි කෑල්ලක් කාලා බලන්න මේකේ අමුගතිය තියෙනවද නැද්ද කියලා. අමුගතිය නැතුව හොඳට කැඩිලා යන තැම්බිලා නම් අපි මේක බා ගන්න ඕනේ. මොකද මේ පැස්ට අපි බෙරි වෙනකන් තම්බ ගන්නෙ නැහැ. ඊට පස්සේ මතක ඇතුව මේක ඇල් වතුරේ හොඳට හොද ගන්න. එහෙම නැත්නම් මේ පැස්ට වල තියෙන රසනෙට තව තවත් මේක තැම්බෙන්න බලන්න. ඔන්න දැන් ඉතින් අපි අපේ ෆැස්ට් එකත් අම්මගෙන ඉවරයි. දැන් තියෙන්නේ ටෙම්පරාතුව හදාගන්න. බලමුකො කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම මම තෙල් ටික තාච්චියට දාගෙන හොඳට රත් වෙන්න තියනවා. මම තෙල් ටිකක් වැඩිපුර දාගන්නවා. මොකද මම මස් ටික බඳගන්නේ මේකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ මස් ටික මේකට දාලා හොඳට බැඳ ගන්නවා. මේ තියෙන්නේ ටෙම්පරාතුවට ඕන වෙන අඹරගත්තු ඉංගුරු, අඹරගත්තු සුදු ලුණු, ඒ වගේම කරපිංචා. මම මේ සුදු ලුණු අඹරගෙන තියෙන්නේ ගම්මිරිස් අඹරපු වලේමයි. ඒකයි මේ කළු පාට. හරි, මේ බලන්නකෝ මේ වෙද්දී හොඳට මස් ටික රන්වන් පාට වෙන්න බැඳලා තියෙන්නේ. අපි දැන් ඉතුරු ටික ටෙම්පරාද කරගමු. මම මේ මස් ටික වෙනම අයින් කරන්නේ නැහැ. තාච්චියෙන් පැත්තට වෙන් කරගන්නවා. ඊට පස්සේ තෙල් එකට ඉංගුරු ටික දාගන්නවා. ඒක චුට්ටක් බැදෙන්න ඇරලා ඊට පස්සේ අපි සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ දෙකම චුට්ටක් බැඳුනට පස්සේ අපි ඒකටම කරපිංචි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මස් ටිකත් අපි මේකටම කලවම් කරලා ඉතුරු වෙලවලු ටිකත් තෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මේ එළවලු ටික හොඳට තැඹුණාට පස්සේ මම මේකට අපි අර කලින් හදාගත්තු සෝස් එක එකතු කරනවා. එකතු කරලා ඒ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට රස අණු ලුණු එකතු කරගන්නවා. ඒ වගේම මේක චුට්ටක් සැර කරගන්න මම කැරමෙලිස් ටිකක් එකතු කරගන්නවා. මේ කැරමෙලිස් ප්‍රමාණය ඔයාලා කන්න කැමති සැර අණු එකතු කරගන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් අපි
මේකට පැස්ටා ටික එකතු කරලා මේ හැම පැස්ට එකක් අස්සටම එළවලු යන විදිහට හොඳට පරවම් කරගන්න ඕනේ. මේ බලන්නකෝ දැන් පැස්ටා ටිකයි එළවලු ටිකයි හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. අපි දැන් මේක ලිපෙන් බාපමු. මේ බලන්නකෝ මගේ රසම රස පැස්ටා එක කැරට් පිටි ටිකකින් චූටි මලකුත් හදලා මේක ලස්සන කරගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ රසම රස පැස්ටා එක ඔයාලත් හදලා බලන්නකෝ. තාමත් channel එක subscribe කරලා නැත්නම් අතපතුව channel එක subscribe කරන්න. තවත් ලස්සන රසම රස වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්න. ගිහින් එන්නම්.